බලාපොරොත්තු නැතුවනි කරලති පංචු විද්‍යාලය වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් සේනහසින් ගෞරවයෙන් යුක්තව ඔබතුමාව පිළිගනු ලබනවා විද්‍යාවතුමයිතුළු समस्त आचार्य मंडल दर्वाणी आदरणीय दूलपुता लसन मोन अभी आराधने करना मठ आराधना कले उगे गर्व विधान पर बंधु महात्म दुर्कने मठ हर आदरणीय मगत मगे पुंजे गोडक गतवनेम इको निवाड़े तेल देनी ඒ තෙල් දෙනිය අර පරණ තෙල් දෙනිය වික්ටෝරියාවට යට වෙච්ච තෙල් දෙනිය මට මතකයි 1970 ගණන් වලම ඉස්කෝලේ ගිහිල්ලා විශේෂයෙන් අගෝස්තු නිවාඩුව වෙනකොට අපේ තාත්තා මාව ගෙනත් ඇරලවනවා අපේ මාමලා ගෙදර මාමා තමයි ඉස්සර තෙල් දෙනියේ තානායම් පාලක හරි ලස්සන බේසමක් වගේ කඳුවලල්ලෙන් වට වෙච්ච තැනක තමයි ඒ තෙල් දෙනිය පුරාණ තවම පුරාණ නගරයේ තිබුණේ දැන් මේක ඉඳහිට පේනවා අර වික්ටෝරියාවෙන් යට වෙච්ච හරියේ වික්ටෝරියාවේ වතුර අඩු වෙන කාලෙට අර දේවාලේ පේනවා කළු පාලම පේනවා මං පුංචි කාලේ වල හොඳට කරක් ගැහුවා ඒ විතරක් නෙමෙයි අර පිටි ගලද බමර ගලද කියන එකක් තියනා නේද සර් ඕක නැගලා තියෙනවා අපේ ගෙදර ඇයෙත්තේ මහවැලි ගඟේ අත්තක්ද කොහෙද එහා පැත්තේ තිබුණ පාලම් දෙකකින් සම්බන්ධ වෙලා තියුණා ටවුන් දෙකම ආශිල්පී කැටියට බලන්න මේ වටපිටාව හමරක් හදලා තියෙනවා දැන් ඉතින් කමත් අපිට හදලා පෙන්නන්න වෙලාවක් නෙදී කමත් නෑ දැන් නේද පුතේ කමත් නෑ එක ගැන කමක් නෑ කියලා කියන්නත් බෑ මොකද ඒව පේන්න තියෙන්නේ බෑ මම පුංචි කාලේ ගොතුරාජ වෙලේ හොඳට වබොරපු කෙනෙක් මගේ පොන්ජි සංගේ ගෙවිලා තියෙනවා මුතුරාජ වෙලේ කුඹුරු ආයවල් වල දැන් මුතුරාජ වෙලේ කුඹුරු ආයවල් නැහැ. දැන් ඒක මුතුරාජ වෙල නෙමෙයි දැන් ඒක කුණු රාජ වෙල. ඒ කියන්නේ මුතුරාජ වෙලට කොළඹ තියෙන ඔක්කොම කුණු ටික ගෙනල්ලා තැහැරියා. ඒකයි දැන් ඒක කුණු රාජ වෙල වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඒකේ කුඹුරක් අස්වද්දනවා කියන්නේ හරියට නිකන් අඳුරු ලෝකෙට යනවා වගේ වැඩක්. හරි. ඉතින් මට සතුටුයි බොහොම. දැන් මම මගේ වැඩසටහන පටන් ගන්න හදනවා. කැමතිද අන්න හරියන්නේ එහෙම කතා කරන්න ඕන රොඩ්නි මාමත් එක්ක මාත් එක්ක ඇවිත් ඉන්නවා අද දවසේ ඕගන් එක වාදනය කරන්න අනුෂ පීරිස් මාමා කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය වේදී උපාධිධාරියෙක් හැටියට ඔහු බොහෝ අසුබිරු තැන් කෙනෙක්
ජාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී හැටියටත් කටයුතු කරනවා. ඔහු හොඳ රසකාමී දූල පුතාට. නේද අර ලස්සන සින්දුවක් තියෙන්නේ. නන්දාමාලි නැන්ද කියනවා මොකද්ද? ඊවහම් ඊවක් තියෙනවද? මොකද්ද සින්දුව? මල් කියන්නේ කාටද කහ ඉතුරුhari මල් කියන්නේ කාටද කහ ළමයින් තයි පාට පාට ඔන්නට කියමුකෝ මල් කියන්නේ කාටද කහට පෙරක් ළමයි සු උඩයි පෙලක් ළමයි හරිම හැඩයි එම් පෙලක් ළමයි සුවඳ ගොඩයි පෙලක් ළමයි හරිම හැඩයි මල් කියන්නේ කාට කාට අයියේ මල් කියන්නේ කාට කාට පෙලක් ළමයි සුවඳ ගොඩයි පෙලක් ළමයි හරිම හැඩයි පෙලක් ළමයි සුවඳ ඔගොල්ලෝ මල් වගේ ඒ නිසා ඔගොල්ලෝ පලන අකුඩිය මල් විසිරෙන්න ඕන නේද තමයි කමාරක් මල් අකුඩිය ඊට පස්සේ මාත් එක්ක ආවා මාත් එක්ක අවුරුදු 40ක් දශක 4ක් විතර නාට්‍ය වේදිකාවේ ඉන්න කුමාර් ලීනගේ මාමා බොහොම විශේෂයෙන් වැඩි වශයෙන්ම ජයලත් මනෝරත්න මාමගේ අන්දරේලා පළමල පිපිලා ගුරුතරුව ඒ වගේම නරි බෑනා නාට්‍යවල රඟපාපු මගේ අතිශය හිතේශවන්ත කුමාර මාමලත් හොඳ අත්පුණියක් දෙන්න. හරි අපි ඉස්සෙල් නාට්‍ය සිද්ධෝගේ පටන් ගමු වැඩේ. හොඳයිද? හා මොකද මේ නාට්‍ය සිද්ධෝ නිර්මාණය කරලා තියෙන්නේ ආචාර්ය ජයලත් මනෝරත්නයා. එතකොට මනෝරත්නයන් කන්දුඹ රටේ ඉපදිච්ච කෙනෙක්. කොහෙද? හඟුරංකේත දෙහිපේ කියන ගම්මානයේ ලස්සන සුන්දර ගම්මානයක ඉපදිච්ච හොඳ ගැමියෙක්. හැබැයි එතුමා යාඥාන්තරයට පවා ගියා. යාඥාන්තරේ ඉතාම දක්ෂ නළුවා බවට පත් වුණා. ගම නගරයට ගෙනින්න නගරේ යාඥාන්තරයට ගෙනිච්චා. අද එතුමන්වත් ජීවතුන් අතර නැහැ. හැබැයි එතුමන්ගේ නිර්මාණ අපිත් එක්ක තියෙනවා. අපි අහමු ඒ ගීතේ. අතරක ඉන්නා විට සැරසී
ඒ වේදිකාවට ගොඩ වුණාම නලු නිලියෝ කියන දේ තමයි වේදිකාවට පේන දේ ඔතෙන්ට පේන්නේ නැහැ. ඒ වේදිකාව පසුව ඉදී වුණාට මේ තමයි අපේ රටේ මුලින්ම රංගනේ ඉදිරිපත් කරපු රංග භූමිය. කමද? නේද? දැන් ඔය ජයලත් මනෝරත්න මහත්මයලාගේ ගමේ දෙහිපේ කමද තමයි නාට්‍ය පෙන්වලා තියෙන්නේ. සොකරි සඳ කිඳුරු ඔය අනාදී නාටි ඊට පස්සේ නෘත්‍ය නාඩගම් පොතකුත් දේවල්. ඉතින් මේක හරිය ලස්සන රංග භූමියක්. අද ඒ පැරණි තත්ත්වයේ යලිත් මතක් කර දීම ගැන අපේ විදුහල්පතිතුමා ඇතුළු සංවිධායක මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ.